ආයමත් ඒ කවුලුව වැහුණා මෙච්චර ළඟ මේ ඇහැ ගැටෙන අත දැවටෙන මානේ හිටියත් ඒ වැහුණු කවුළු දොරින් එහා තිබුණු මොකක් හෝ ආදරණීය ලෝකයේ තිබුණේ ගව් ගානක් ඈතින් වගේ හැඟීමක් මට දැනෙන්න පටන් අරගෙන තිබුණා हरियटम देने गते मम हेडी अक गेन कथा कर पंडित आची सुदूसियाँ කොහොමද අපි ඇත්ත එක කතා කරන්නේ හරි මම කියන්න අපි යාගේ ජනේල් ළඟට ගිහිල්ලා හේඩි අක්කේ කියලා කෑ ගහමු මොකද්ද ඔය කරන්නේ පිස්සියක් වගේ කෑ ගහන්නේ පිස්සුද ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ තමයි මං කියන්නේ ඔයා ගිහිල්ලා හේඩි අක්කට කියන්න මට යත් එක ටිකක් කතා කරන්න ආසයි කියලා. අපි එතකොට බලමු හේඩි අක්කා මොකද කියන්නේ කියලා. ඒ වැඩේ තරියන්නේ නැහැ. ගේට්ටු දොරවල් ඔක්කොම ලොක් කරලා කොහමද ගෙදරට යන්නේ? එහෙම නෙවෙයි. අපි මෙහෙම කරමු. ඔයා ලියුමක් ලියලා මට දෙන්න. මම ඒක සුදුසියට දෙන්නම්. සුදුසිය ඒක හේඩි අක්කට දෙයි. ලියුම? ඔව් ලියුම. ඉතින් ඕක සුදුසිය හේඩි අක්කට දෙයිද? ඒක මමනේ බලාගන්නේ. ඔයා ලියන්නකෝ. ඇයි හේඩියක ගෙදරින් එළියටවත් බහින්නේ නැත්තේ? ඒක නම් හරියට දන්නේ නැහැ. ඒත් යා ලොකු වැඩක් කියලා නම් දන්නවා. වැඩක්? ඔව්. එයා සෙල්ලම් බඩු හදනවා. සුදුසියාගේ සෙල්ලම් බඩු කඩේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු එයා මහපුවා. ඒවා හරිම ලස්සනයි. කොහොමදත් හේඩියක හරි වෙනස් කෙනෙක් වගේ පේන්නේ. එයා පල්ලෙහාට එන්නේත් නැත්තම් කොහොමද ඕගොල්ලෝ කතන්දර අහන්න එහෙ යන්න පටන් ගත්තේ? ලියුම් ඔව් ලියුම් අපි හැමදාම සුදුසියාගේ සෙල්ලම් බඩු කඩේට යන්නයි පුරුදු වෙලා හිටියේ අපි එක දවසක් සුදුසියාගේ සෙල්ලම් බඩු කඩේට ගියාම සුදුසියා අපිට ලියුමක් දුන්නා උදේ 10ට කතන්දර අහන්න කැමති කට්ටිය එන්න කියලා එක ලියලා තිබුණා ඉතින් අපි ගියා ඒකනේ මම කියන්නේ ලියුම් තමයි හොඳම විදිය කියලා හරි හරි එහෙනම් ඉතින් මං හෙට ලියුමක් ලියලා තියන්නම්කෝ මම ඉස්කෝලේ යන ගමන් එන්න දැන් මම යන්න අම්මල හොයන්න කලි යන්න ඕනේ. ඇයි? ටේබෝ ටැන්කර්. ටේපෝ.
तेगे वेनो ना डे उनो अभी आनो බැල්මකින් විතරක්ම මිසක් වෙන කිසිම ආකාරයක සම්බන්ධයක් නොතිබිච්ච හේඩිට මම මොනවද ලියන්නේ හේඩි ගැන මගේ හිතේ පිරලා තිබුණා හේඩිත් නොදන්න හැඟීම් මම කොහොමද ලියන්නේ හේඩි ගැන එහෙම හැඟීමක්වත් ඇති කරගන්න මට කිසිම අයිතියක් තිබුණේ නැහැ කියලා මම දැනගෙන හිටියේ ලියුමක් ජීවිතේ පළවෙනි පාරට මම ලියුමක් ලියන්න උත්සාහ කරමින් උන්නා ලියුමක් කියන්නේ කොයි තරම් බරපතල දෙයක්ද කියලා මට තේරුණේ එදා කෙනෙකුට ලියුමක් ලියන එක මොන තරම් වගකීම් සාගත අමාරු කාර්යයක්ද කියලා මට තේරුණේ එදා पुता, 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 मुकदमी, मुकदमी। अरे काउलू आये मत तरने पाटक नया आता हूँ। मुकदमी। मुझे मुनादे वेला आता हूँ माँ, मुझे तेरे ने मट तेरे ना मुनाद वो यात्रे वेलाती है ना तेरी मुखाद्द मट वेलाती है ने